දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිපිය හැකි බවට කාලුමුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දිවයිනේ මේ දිනවල තියෙන්නේ දිවයිනට බලපාන අන්තර්මෝසම් කාල පරිච්ඡේදය. එතන මේ අන්තර්මෝසම් කාල පරිච්ඡේදය තුළ තියෙන විශේෂ දෙයක් තමයි සුළං හමනේ රටාවත් දකුණු අර්ධගෝලයෙන් එන සුළනුත් එකට එක්ව වෙන තැනක් තියෙනවා. අපි මේකට කියනවා අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා. මේ දැනට ලංකාවට ඉහළින් ඉහළ වායුගෝලයේ තුළ තනගත වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වයට තේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තමයි තියෙන්නේ. බස්නාහිර වෙරළබඩ තීර තුළ උදේ කාලයේත් වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම වයඹ සබරගමු සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල උදේ කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව දිවයිනේ බොහෝ පළාත්වල සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තමයි තියෙන්නේ. අමනේ මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනක් තියෙනවා. මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමයි ඉතා කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. తాවකාලිකව තද සුළං ඇති වෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇති වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා. හොරණ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගය කුළුපන ප්‍රදේශයෙන් යටවුණා. ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණේ මේ ආකාරයෙන්. ගාල්ල ප්‍රදේශයටද අධික වැසි ඇදහැලමින් පවතිනවා. පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනයටද ජල ගැලීම් හේතුවෙන් බාධා එල්ල වී තිබුණා. මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ප්‍රදේශ කිහිපයකට නායම් අනතුරැඟවීම් නිකුත් කර තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටපැදර යන ප්‍රදේශවලට නායම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ හා ඇල්පිටිය ප්‍රදේශවලට හා කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටද දෙවන මට්ටමේ අනතුරැඟවීම් නිකුත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.